එතෙන් එම්ල ජනම ස්කෝලට එක්කරගෙන යන්න හදත්තෙම ගම මිනිසු කහපදනය කැවල එම්ලිට කියනවා සිදවලා තියෙන මොකක්ද කියලා. ගර තියෙන ලොකු පත්තරයක එයාලගේ ගම ගැන නරක විදිහට ආටිකල් එකක් ලේවෙලා තියෙනවා කියලා මේ මිනිස්සු කියනවා එම්ලිට. ඇයට පස්සේ ජිනීට ස්කෝලට යන්න කියලා කෙලින් මෙඩිටුව මොන ගැහන්න තමයි යන්නේ. එම්ල යහනවා කවද මේ විදිහ ආටිකල් එකක් පල කරලා තියෙන්නේ කියලා. එඩිට කියනවා එම්ලිට එම්ලේක ලොකු මීඩියා හවස එකක් මුළු රට පුරාම එක ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි කොහොමද ඒ වගේ ලොකු මීඩියා හවුස් එකක් එක ෆයිට් කරන්නේ? එම්ල කියනවා අපි ගාව සාක්ෂි තියෙනවා සර්. අනෙක් පැත්තෙන් ආරෙන් එන මේ ආටිකල් එක කියවන ගමන් මේ තරම් ප්‍රගතිශීලී රටක මක්දන්නියා කියන ගමේ සිද්ධ වෙන්නේම අනීතික දේවල්. සම්ප්‍රදාය කියන නම පාවිච්චි කරලා තමයි මේ ගමේ දේවල් සිද්ධ වෙන්නේ. නගරෙන් එන උගත් ධනවත් පිරිමි ළමයින්ව මේ ගමේ ඉන්න මිනිස්සු ගමේ ඉන්න නෝකත් ගැහැණු ළමයින්ට වලින්ම කසාද බන්දලා දෙනවා කියලා ආටිකල් එකේ තියෙනවා. මේ සම්ප්‍රදාය රටේ තියෙන නීතියට අභියෝග කරනවා කියලා තියෙනවා එකේ. ඒ සම්ප්‍රදාය නිසා ගොඩක් ජීවිත මේ වෙනකොටත් විනාශ වෙලා තියෙන බවත් සඳහන් වෙනවා. ඔය ආටිකල් එක කියවන තැනට අර්පිත අහනවා. ආරෝ, ඔයා ඉන්නේ බය වෙලා නේද? ඔයාට බයයි නේද? එම්ලිටයි එම්ලිගේ ගමටයි මේ ආටිකල් එක නිසා ප්‍රශ්නයක් වෙයි කියලා. ආරෙන් කියනවා මේ සම්ප්‍රදාය සමාජ පෙළලයක්. මාස්කේ ටයිම් එකටත් ඕන කරන්නේ ඒ සම්ප්‍රදාය ඉවර කරන්න. ඒ නිසා මං කවුරුවත් ගැන වද වෙන්නෙත් නෑ, මට බයකුත් නෑ. ඒ වෙනුවට මගේ හිතට දැනෙන්නේ ලකු ආඩම්බරයක්. අර්පිත අහනවා, ආරෝ ඇත්තටම ඔයාට මොනවද දැනෙන්නේ? ආරෙන් කියනවා මට මොකුත්ම දැනෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එම්ල කියනවා එඩිටර්ට, මගේ ෂිනි එදා සිද්ධ වෙච්ච සිදුවීම සම්පූර්ණයෙන්ම වීඩියෝ කරා. මට තියෙන්නේ රෙකෝඩින් එක එඩිට් කරගන්න. හැබැයි ඇයට මතක් වෙනවා ෂිනි ඇගේ මොබයිල් එක ස්කූල් එකට අරගෙන ගියා කියලා. එඩිටර් කියනවා එම්ල අපිට කිසිම දෙයක් කරගන්න බෑ සාක්ෂි නැතුව නම්. මිනිස්සු විශ්වාස කරන්නේ ඒ වගේ ලොකු මීඩියා හවුසස් කියන දේවල් මිසක් අපි කියන දේවල් නෙමෙයි. එම්ල කියනවා අපේ හතුර අපිට වැඩිය බලවත් නම් අපි යනත් එක ඩීල් කරන්න ඕනේ. අපේ මොළෙන් මිසක් අපේ ශක්තියෙන් නෙමෙයි. ආරෙන් කියනවා මගේ ජීවිතේ හැඟීම් වලට කිසිම ඉඩක් නැහැ අක්කේ. මාස්කේ ටයිම් න්ියුස් පේපර් එක ගැනවත් අරේ ගම පක්දණ්ඩිය ගැනවත් මොකද මගේ කියලා කවුරුවත් එහෙ නැහැ. ඒ අතරේදී එම්ල කියනවා මම මේ කම්පැනි එකට සම්බන්ධ වුණේ පක්දණ්ඩියවල හන මුළු ලෝකෙටම ඇහෙන සලසන්න ඕන නිසා. දැන් පක්දණ්ඩියවල හන මුළු ලෝකෙටම ඇහෙනවා. හැම මනසෙක්ටම සිද්ධ වෙනවා ඒ හඬට ඇහුම්කන් දෙන්න. එඩිට අහනවා මොකක්ද ඒක තේරුම? එම්ල ගිහිල්ලා බෙනිව ඉන්ටර්විව් කරනවා. ඇය කියනවා මම බෙනි. මට ඔයාල ඉස්සරහට එන්න පුළුවන් කමක් ඇති උනේ මම බලෙම කසාද බන්දලා දෙන්න හදද්දි කෙනෙක් ඒක නවත්තපු නිසා. මොකද මටත් ඇහුම් කන්දෙන කෙනෙක් ඉන්නවා. එයා මාව විශ්වාස කරා. එයාට මගේ වේදනාව තේරුණා. ඉතින් එයා අනෙක් හැම දෙනාටම තේරුම් කරවල දුන්නා ගෑනු ළමයෙකුගේ කැමැත්තත් හැම දෙයකටම වැදගත් වෙනවා කියලා. එතකොට අද පක්දණ්ඩියවල තිබුණු පරණ සම්ප්‍රදාය ගෑනු ළමයින්ව බලෙන් කසාද බන්දලා දෙන සම්ප්‍රදාය සදාටම අයින් වුණා. හැබැයි ඉතින් නගරේ එක පත්තරයකින් මේ සිදුවීම ගැන පළ කරලා තියෙන සම්පූර්ණ බොරු විස්තරයක්. එයාලා කියලා තිබුණේ අර නගරෙන් ආපු පිරිමි ළමයව මම අහු කරගෙන කියලා. හැබැයි ඒ නගරෙන් ආපු කෙනා තමයි මට කරදර කරේ. එයයි මගේ පස්සෙන් ආවේ. කලවර කාමරයක මාව හිර කරලා තිබුණේ මනුස්සයා. එළේ ඉඳගෙන මේ මනුස්සයා මට තර්ජනය කරා. මට පේන්නේ නගරේ පුවත්පතට ඒ පිරිමි ළමයාත් උදව් කරනවා ඇති. කවුරුත් මම කියන දේ අහන්නේ නැත්තේ මට ඉංග්‍රීසි බැරි නිසා වෙන්නත් ඇති. මේ ගෑනු ළමයා කියන දේවල් බ්‍රේකින් නිවුස් එකක් විදිහට ලයිව් බ්‍රෝඩ්කාස්ට් වෙන ගමන් තියෙන්නේ. බාස්කර් ටයිම් එක වැඩ කරන කටියත් මේ දිහා බලාගෙන ඉන්නේ. මෙයාලා කතා වෙන මේකේ තේරුම අපි පල කරලා තියෙන වැරදි නිවුස් එකක්ද? මේ වගේ දෙයක් මීට කලින් බාස්කර් ටයිම් එකේ සිද්ධ වෙලාම නැහැ. මිස්ටර් ආරෙන් මේ ගැන දන්නවද? අනික මේක ෆ්‍රන්ට් පේජ් ආටිකල් එකක්. කවුද මේක ඇප්‍රූව් කරේ? එතකොට ස්වප්නිල් කියනවා මම මැඩම්ට කිව්වා මේක බොරු නිවුස් එකක් කියලා. අපිට මිස්ටර් ආරෙන් එක වතාවක් හරි කතා කරන්න වෙයි කියලා. හැබැයි මැඩම් මං කියපු දේ ඇහුවේ නෑ. ඔහු මේ කියන කතාව මාලනී අහගෙන ඉන්නේ. මාලනී කල්පනා කරනවා පක්දණ්ඩියවල ඉන්න නූගත් මිනිස්සු ඕන දෙයක් කියාගත්තාවේ. කවුද යාලට ඇහුම්කන් දෙන්නේ? හැබැයි එම කියනවත් එක්කම එළියෙන් ඇහෙනවලකු සද්දයක්. නගරේ මිනිස්සු බාස්කට් ටයිම් එකට විරුද්ධව පෙළගැහිලා කෙනෙක් ගිහිලා කියනවා මාලනීට මැඩම් එළිය මිනිස්සු පෙළපාල යනවා උද්ඝෝෂණය කරනවා. අපි දැන් මොකද කරන්නේ? මාලනී ආරෙන්ට කතා කරලා කියනවා මිස්ටර් ආතෝ
ලොකු හදිසියක්. ඔයාට පුළුවන් නම් ඔෆිස් එකට එන්න. මිනිස් ඔෆිස් එකට ගල් ගහනවා කියලා අය කියනවා. ඔව් අහනවා මොකද්ද? ඔයා පොලිසියට කිව්ව නේද? ඉතින් ආර්යන පුළුවන් තරම් ඉක්මනින්ම ඔෆිස් එකට යනවා. ගිහලා කේන්තියෙන් අහනවා මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මාන්නේ ආර්යන ඉස්සරහට වෙලා කියනවා. ඒ මොඩ මිනිස්සු යාලගේ ගමවල ලෝකෙ පුරාම ව්‍යාප්ත කරගන්න තමයි මෙහෙම දෙයක් කරලා තියෙන්නේ. ආර්යන් කියනවා මට කවුරු මොනවා කරත් වැඩක් නෑ මිසස් චතුර්වේදී. ඒත් අර විදිහට ගෑනු ළමයෙක් වෙනුවෙන් මගේ ඔෆිස් එක ඉස්සරහා මේ මිනිස්සුයි උද්ඝෝෂණය කරන්නේ. මාල්නී කියනවා මොකද ගෑනු ළමයෙක් ඇඬුවාම අනෙක් හැමදෙනාම ඉන්නේ ගොඩක් සංවේදී වෙලා. ආර්යන් කියනවා කෑ ගහලා ඒ න්ියුස් චැනල් එකේ එඩිටර්ව තමන්ට ඉක්මනින්ම කන්ටැක්ට් කරලා දෙන්න කියලා. ආර්යන්ගේ ඔෆිස් එකෙත් අර ගෑනු ළමයා කියන කතාව බලාගෙන ඉන්නේ කට්ටියම. ආර්යනත් හැරිලා බලනවා ඇයි කතා කරන්නේ මොනවද කියලා. ඉමලා ඇය ඉස්සරහට යන්න හදද්දිම මාල්නී ආර්යන්ට කියනවා මේ ගෑනු ළමයා කරන්නේ අනෙක් මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක විතරයි. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට බොරු ඇත්තක් කියලා පෙන්නනවා. මාල්නී අහනවා එයා දැක්කද මේකෙල්ල කොයිතරම්නම් කොන්ෆිඩන්ට් එකෙන් බොරුවක් කිව්වද කියලා. ඒ වෙලාවේ ඉමලා ගිහිල්ලා මේ ගෑනු ළමයාට වතුර බොන්න දෙනවා. හැබැයි ආර්යන්ට මේ දේ පේන්නේ නැහැ. ඔහු අනෙක් පැත්ත හැරිලා ඉන්න නිසා. මාල්නී කියනවා අපි ගාව හැම සාක්ෂියක්ම තියෙනවා. හැබැයි මේ කෙල්ල ගාව තියෙන බොරු කිඹුල් කඳුළු විතරයි. ඒ වෙලාවේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ආරෙන්ට ෆෝන් කෝල් එක අරගෙන දෙනවා. පක්දන්නේවල නිවුස් චැනල් එකේ එඩිටර්ට. ආරෙන් කියනවා මං දන්නේ නැහැ ඔයා කවුද කියලා. හැබැයි මං ආරෙන් සිං රාතෝට්. ඔයාලගේ ඔය වැඩකට නැති වීඩියෝ එක බාධා කරලා තියෙන එක සිංහයෙකුට. ඔයා සිංහයෙක්ව හැරෙව්වා කියන්නේ ඒ සිංහයන් ගොරවල විතරක් පස්ස බලන්නේ නැහැ. අනිවාර්යෙන් මේ සිංහයා දඩයම් කරනවා. මට කියන්නකෝ ඇත්තටම ඔයාට මොනවද මේ වීඩියෝ එකෙන් ඔප්පු කරන්න ඕන වෙලා තියෙන්නේ? ඔයා හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ව හැඟීම් වලින් අල්ලගෙන මගේ න්ියුස් චැනල් එක පරාද කරන්නද? ඔයා හදන්නේ මගේ මිනිස්සුන්ට මගේ න්ියුස් චැනල් එකට මගේ මේ කම්පැනි එකට තර්ජනය කරන්නද? හැබැයි එහෙමනම් ඔයාට සිද්ධ වෙලා තියෙන ලොකු වැරැද්දක්. එඩිටර් අනිත් පැත්තෙන් කියනවා නෑ සර්. ආරෙන් කියනවා හොඳම දේ ඔයා ආරෙන් සිං රාතෝට් එක හැපෙන්නේ නැතුව ඉන්න එක. මොකද මගේ අයගේ ආරක්ෂාව තමයි මට වැදගත්ම වෙන්නේ. එතනදී මට මගේ බය, මගේ පරාජය මේ හැම දෙයක්ම අමතක වෙනවා. අනෙක් පැත්තෙන් එම්ලි නීට තෑන්ක්ස් කරනවා. ඇය ධෛර්යමත්ව එතනට ඇවිල්ලාගේ කතාව කියපු එකට. ආරෙන් කියනවා ඔයා ගොඩක් බය වෙන්න ඕනේ. ඔයා ආරෙන් සිං රාතෝට බය වෙන්න ඕනේ මිස්ටර් ශ්‍රීවාස්තව. එම්ලි කියනවා අර ගෑනු ළමයට හරිවා දැන් ගෙදර යන්නකෝ මං ආව පස්සේ මොන ගැහෙන්නම්. ඊට පස්සේ එම්ලි ඇවිල්ලා එඩිටව මොන ගැහෙනවා. ආනවා කවුද කතා කරේ කියලා. ඉතින් එඩිටර් කියනවා නගරේ අර නිවුස් චැනල් එකේ අයිතිකාරයා තමයි මේ කතා කරේ. එම්ලේ ආරෙන් එක කතා කරන්න හදද්දිම චිනී මෙතනට ඇවිල්ලා ෆෝන් එක ඇදලා ගන්නවා. චිනී අහනවා ඔයාට මං මුලින් කියපු දේ අමතක වුණාද? ආරෙන් අනෙක් පැත්තෙන් කියනවා කට වහගෙන මං කියන දේ අහගන්නවා. අමුන්ට කොහෙන්ද මගේ නිවුස් පේපර් එක විනාශ කරන්න හයියක් ආවේ? චිනී කෑ ගහනවා. ඒ කියන්නේ ඔයාලා කො මීඩියා හවුස් එකකින් ආපු නිසා ඔයාට මැනස් කියන දේවල් අමතක වෙලාද? මේ තව තව දේවල් කියන්න හදද්දී ආර්යන් කියනවා ඔයා දන්නේ නැහැ ඔයා මේ කතා කරන්නේ කාටද කියලා. චිනී කියනවා මං මේ කතා කරන්නේ මෝඩ මොරණ්ඩු කොල්ලෙක් එක්කනේ. චිනී හිනා වෙවේ ආර්යන්ට එක එක දේවල් කියද්දී. ආර්යන් කියනවා ඔයාට ඕන තරමක් හිනා වෙන්න. මොකද ඉතින් හිනා වුණා වගේම ඔයාට බය වෙන්නත් වෙලාවක් එනවා. ඒ වෙලාවේදී චිනී නිර්භීතව කියනවා මං බය වෙන දේවල් දෙකකට විතරයි. ඔයාට ඔච්චර හයියක් තියෙනව නම් මං ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න. එහෙම නැත්නම් බයි බයි කියලා චෙනි ෆෝන් කෝල් එක කට් කරලා දානවා. ඉම්ලා එඩිටර් එක කියනවා කිසිම ලොකු මීඩියා හවුස් එකකට බෑ අපේ ගමට පොඩිවත් හානියක් කරන්න. එඩිටර් කියනවා අපේ චෙනි හරිම නිර්මේතයි. ඒ වගේම ගොඩක් බුද්ධිමත්. ඒ ඉතින් ඔයා නිසා තමයි හැම දරුවෙක්ටම ඔයා වගේ අම්ම කෙනෙක් හම්බ වෙන්න ඕනේ ඉම්ලේ. ඉම්ලට මතක් වෙනවා ආරෙන්ගේ ගෙදරින් එන්න හදද්දී ඔහු කියපු දේවල්. ඒ අතරේදී ආරෙන් අහනවා කවුද මේ ආටිකල් එක ලියපු කෙනා? මට මේ දැම්මම සාක්ෂි අරගෙන එන්න. එතකොට ස්වප්නිල්ට මතක් වෙනවා ඔහු ගිහලා මාල්නීට කියපු දේවල්. මාල්නී කියනවා මිස්ටර් ආතෝත් ස්වප්නිල්ගේ මේ රිපෝර්ට් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ගමේ ඉන්න මිනිස්සු බොරුකාරයෝ. අපේ එම්ප්ලොයිස්ලව මොකටද සැක කරන්නේ? ස්වප්නිල්ගේ රිපෝර්ට් එක ගොඩක්ම හොඳයි. ඒ නිසා මම එයාට අනිවාර්යයෙන්ම ප්‍රමෝෂන් එකක් දෙනවා. අය ස්වප්නිල්ට සුබ පතනවා. ආරෙන්ට මතක් වෙනවා චිනී කියපද ඔහුට ශක්තිය තියෙනවා නම් ඇයි ඉස්සරහට ඇවිල්ලාම කතා කරන්න කියලා. අනෙක් පැත්තෙන් එම්ලි අහනවා චිනීගෙන් කොහමහෙට එන්නකෝ ඔයා හිතාගෙන ඉන්නේ ඔයා කවුරු කියලාද?
ඔයා මෙතනට ඇවිල්ලා තියෙන ඔයාගේ බ්‍රේක් ටයිම් එකේ. දැන් ආපහු ඔයාගේ බෑග් එක අරගෙන ස්කූල් එකට යන්න ඕනේ. චෙනි ස්කූලට යන්න අදිමත් කරනවා. ඉමල බල කරනවා ඇයට යන්න කියලා. දැන් බෑග් එක ගන්නකොට එඩිටගේ මේස උඩ තිබුණ නිවුස් පේපර් එකක් බිමට වැටෙනවා. ඇය හදේ මොකද්ද කියලා එඩිටර් කියනවා. මේ තමයි අපේ ගම ගැන බොරු විස්තරයක් පළ කරලා තිබුණ පත්තරේ. චෙනි බොහොම අමාරුවෙන් ඒක නම කියව ගන්න උත්සාහ කරනවා. බාස්ක මේක සම්පූර්ණ කරනවා. බාස්ක ටයිම් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.